ට්‍රීට්මන්ට් එක වෙනකන් අපි මුකුත් කියන්න බෑ. ඒක හොඳ නැහැ. මේක රාජතාන්ත්‍රික වැඩක් ඒගොල්ලන් කරන්නේ. ඒකෙදි අපි ඒගොල්ලන්ට සහයෝගය දක්වන එක තමයි ඒගොල්ලන් අපි වෙනුවෙන් ඇවිල්ලා තින්නේ. අපිට කරන්න පුළුවන්. මේ සියලුම දෙමව්පියෝ හැමදාම මාධ්‍යවල මහපාරවල්වල තමුන්ගේ දරුවෝ වෙනුවෙන් මෙනී හිටපු අය. ඒ විතරක් නෙමෙයි. ඒ අය මෙතන බැරිනම් වෙන ඕන තැනකට යනවා තමුන්ගේ දරුවෝ මිනිස්සු කියන හැ. ඒක අපිට නවත්තන්න බැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් එයාට සහයක්, ආරක්ෂාවක්, එයාට ධෛර්යයක් දෙන්න විතරයි. ඒ අනුව අද ඒ අතුරුදහන්වන්ගේ කණ්ඩායම මේ අය මුණ ගැසීම් වැඩගත්, එයාට ඇහුම් කන්දීම් වැඩගත්. අපි හිතනවා එයාලා කරන පසු කාලීක කරන පුවත්පත් මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡාවේදී ඒ අය ඒ අය ගන්නව තීන්දු එවිතරව කරා. නමුත් දැනට ඒ දෙමව්පියෝ අලුතෙන් දෙයක් ආණ්ඩුවට හොරෙන්වත් මාධ්‍යයට හොරෙන්වත් කියන්න දෙයක් නැහැ. එන හැමදාම කියන දේ තමයි කාටවත් කියන්නේ. එයාලා ඒක එක්සත් ජාතික සංවිධානයටත් කියනවා, කතරගම දේවාලටත් කියනවා, මේ ශ්‍රී විෂ්ණුවකටත් කියනවා. ඉතින් එයාලගේ දරුවන් වෙනුවෙන් එකම කතන්දරයකින් එයාලට පිහිටක් ලැබෙයි කියලා හිතන හැම තැනකම එයාලා ගමන් කරමින් ඉන්නවා. ඉතින් අද රටේ කවුරු කරනවා මේ ක්‍රියාකාරී කණ්ඩායම ලංකාවට ඇවිල්ලා ඉන්න අවුරුදු ගානකට පස්සේ. ඒක හොඳ දෙයක්. ඒකට මේ දෙමව්පියන්ට ඇහුම්කන් දීම, මේ සංවිධාන මුණ ගැහිම ඒ අය ඕන රටකට ගියහම කරන දෙයක්. ඒක ප්‍රොජෙක්ට් ගත යුතු එකක්. ආණ්ඩුව ඉතින් ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න සූදානම් කියන එකට හොඳ ලක්ෂණයක්. එයට ආරාධනය කිරීම. මොකද පෞගේ කාලේ ආණ්ඩුවෙන් එයාලට ඒ ඉල්ලීමට ඉන්න ලැබුණේ නැහැ. දෙවෙනි කාරණේ ඉතින් සාමාන්‍ය විදිහට තමයි අපි ගන්න හැම පැමිණිල්ල වර්කින් ගෲප් එක දිගින් දිගටම රජයේ නිල වශයෙන් අහනවා. මේ කාරණේ සම්බන්ධයෙන් මොකද වෙලා තියෙන්නේ, මේ කාරණේ සම්බන්ධයෙන් මොකද තියෙන්නේ, ඒක රජයට දරන්න බැරි බරක් වෙනවා. ඒ නිසා මම හිතනවා පැමිණීම අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට ලොකු ධෛර්යයක් සපයනවා කියලා මම හිතනවා.